හෝමාගම මීගොඩ නඩුහේන ජනතාව වසර ගණනාවක් තිස්සේ භාවිතා කළ මාර්ගයක් හෝමාගම ප්‍රාදේශ සභාවේ නිලධාරීන් පිරිසක් පැමිණ කම්බි ගසා වසා දමා තිබුණේ මෙලෙසින්. මේ සම්බන්ධයෙන් අදාළ මාර්ගය භාවිතා කළ පිරිස් පවසන්නේ මෙවැන්නක්. අපි පොඩි කාලේ නම් අපේ තාත්තලා පාවිච්චි කරපු පාරම එක. අපි දන්නේ මොකද්ද ප්‍රශ්නේ කියලා. එකපාරම මේ කම්බි ගහන්න ලෑස්ති කරලා ප්‍රදේශ සභාව. මගේ ළමයිනුත් ගියා මේ ඉස්කෝලේ මෙතනින්. දැන් එයාට 50 ගාණක් වයස. දැන් ළමයින්ගේ ළමයි උනත් යනවා තාව එනකන්. ඒකට දැනට යනවා මගේ මුනුගුරත් යන්නේ මෙතනින්. ඊට මේක වතුර දීව මේ ජනසභාන්දර මණ්ඩල ඊට පස්සේ පේනවා ඇති මේ විදුලි බලයත් අපිට දීලා තියෙනවා. එහෙම දීලා තියෙදි මේ කම්බි වැටවල් දෙකක් ගාලේ පාර අවහිර කරලා තියෙනවා. දැන් අද කම්බි ඉතුරු ටික ගහන්න එනවා කියලා දිනවා. පොලිසියෙන් අරගෙන ආව. නමුත් අපි මේ බලාගෙන ඉන්නේ මේකට සාධාරණයක් කරන්න කියලා. ඊයේ දිනේද අදාළ ස්ථානයට හෝමාගම ප්‍රාදේශ සභාවේ නිලධාරීන් පැමිණි අතර එහිදී ඇති වූයේ මෙවන් තත්වයක්. අපි කිසි දෙයක් කියන්නේ නැහැ. අපි වචනයක් වැරදි කියන්නේ නැහැ. සභාවේ සීල් එක කියන්නේ මොකද්ද? ඒක හැමෝටම ගහන්න බෑනේ. මෙහෙන් පාර පෙන්නලා දින 140 50 60 කිව්වා. අපිත් දැරුව හයි ලෙවල් පාද මීටර් 200 300 මේ පාරව නඩත්තු කරා. ප්‍රාදේශ සභාවෙන් පාර නඩත්තු කරා. මේක භූමි ආයතනයෙන් නඩත්තු කරා. අංග සම්පූර්ණයෙන්ම. පාර 330 අවුරුදු විරෝධය පැවැරෙන. ඒකම් තුමිය හම්බෙන්න අපි ගියා. ඒක අපි ආයි ගාමුණත් දැක්කනවානේ. වචනෙමනේ කියන්නේ. පලාත්වලින් ඊට පස්සේ අපිට මෙල්ලුවා. මේනකොට ඒ වෙනකොට මෙල්ලුවා අපිට හිල්ල තියෙනවා. සජේ ඔයිට වඩා වැරදුනේ. ජනතාව පැත්තෙන් පොඩ්ඩක් හිතන්නකෝ. ඒක ඉතින් නට කරන්න දෙයක් නැහැ. කෙසේ වෙතත් ප්‍රදේශවාසීන් පවසන්නේ මෙමගින් තමන්ට දැඩි අසාධාරණයක් සිදුව ඇති බවයි. අපි ලිපි ඉදිරිපත් කළා මේක කරන්න එපයි කියලා. ඒවට හැමකම් දුන්නේ නැහැ. ඒ මුකුත් නැතුව වහන්න හදනවා. ඒක කුඩ දිනේ පාවිච්චි කරන පාර. මේක ඕමාගම් ප්‍රාදේශ සභාවෙන් එකවරම පාර වහලා ලේකම් තුමියගේද කොහාගේ හෝ තනි තීරණයක් මත පාරවල මිනිස්සුන්ට දැඩි අසාධාරණයක් වෙලා තියෙනවා. මේ සම්බන්ධයෙන් හෝමාගම් ප්‍රාදේශ සභාවේ වැඩ අධිකාරීවරයා දැක්වුවේ මෙවන් ප්‍රතිචාරයක්. පලාත්පාන දෙපාර්තමේන්තුවේ විමර්ශනාංශය මගින් අඳුනගෙන තියෙනවා ඒ ඉඩම අපි ආරක්ෂා කරලා නැහැ කියලා. ඒ අනුව ඒ දැනුම් දීම අනුව අපි මේ අවුරුද්දේ ඒ ඉඩම සම්බිගස ආරක්ෂා කර ගැනීමට කටයුතු කළා. ඒක සභාවේ වගකීමක් නිසා ඒ අනුව තමයි අපි රන්දි වෙන ඉඩම සම්බිගස ආරක්ෂා කරන්න අවශ්‍ය කටයුතු කළේ. ඒකේ චෝදනාවක් තියෙනවා නේද? මාර්ග තල්ලලා තමයි මේ කම්බි ගහලා තියෙන කියලා. නෑ, ඇත්තටම ඒවා ඒ తాවකාලිකව දමාගෙන ඒ මිනිසුන් ගමන් කරගත්ත මාර්ග අපිට තවම ඒවා නීත්‍යානුකූලව කියලා නෑ. නීතියෙන් ලබා දුන්න මාර්ග කියලා. ඒ නිසා ඒවා නීත්‍යානුකූල නොවන මාර්ග හැටියට තමයි අපි මේ වෙන විදිහට මේ පළාත් පාලන දෙපාර්තමේන්තුවෙන් විමර්ශනය හඳුනගෙන තියෙන්නේ. ඒ අනුව තමයි අපි කටයුතු කළේ.